नमस्कार वेवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वेवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वेवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वेवा तुनुरुवनत समदाति शरण शरणयामि। साधु साधु साधु। අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. ඇටඹගස්කඩ විහාරස්ථානයේ වැඩවාසය කරන ඇටඹගස්කඩ අපේ කල්යාණ තිස්ස මහානායක ස්වාමීන් වහන්සේගෙන් ඇතුළු විහාරස්ථානයේ අවට විහාරස්ථානවලත් වැඩඉන්න මහා සංඝරත්නයෙන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වත්නි, අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ වවුනියාවේ ඇටඹගස්කඩ විහාරස්ථානයේ පැවැත්වෙන ධර්මදේශනාවත් එක්ක තමයි ඔබ සියලු දෙනා මේ සම්බන්ධ වෙන්නේ. බොහෝ කාලයක් පීඩාවක් එවගේම දුකක් විඳලා ජීවිතයේ මහා දුක්කම් කටුළු ගොඩක් විඳපු පිරිසක් ජීවත් වෙන ප්‍රදේශයක මෙවන් දහමක් දේශනා කරන්නට ලැබෙන එක මහා වාසනාවක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරනවා දුක කියලා සත්‍යයක් ගැන. ඉපදීම දුකයි කියලා බුදුරජාණන් වහන්සේලා දේශනා කරනවා. මේ ඉපදීම හේතු කරගෙන තවත් නොයෙක් දුක්කම් කටළු ගොඩකට අපට මුහුණ දෙන්න වෙනවා. පින්වත්නි, ඉපදුන නිසා වයසට යනවා කියන දුකට අපිට මුහුණ දෙන්න වෙනවා. ඉපදුන නිසා තමයි ලෙඩ වෙනවා කියන දුකට අපිට මුහුණ දෙන්න වෙන්නේ. ඉපදුන නිසා තමයි මැරෙනවා කියන දුකට අපට මුහුණ දෙන්න වෙන්නේ. ඉපදුන නිසා තමයි කැමති දේ නොලැබෙනවා කියන දුකට, අකමැති දේ ලැබෙනවා කියන දුකට, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙන, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙන දුකට මුහුණ දෙන්න වෙන්නේ මේ ඉපදීම හේතු කරගෙන. මං හිතන්නේ මේ පින්වතුන්ට මේ දුක හොඳට දැනුණ අවුරුදු 30-40ක් තිස්සේ හොඳට දැනුණා. ඉපදීම නිසා හටගත්තු දුක
වයසට යන එක, ලෙඩ වෙන එක, විශේෂයෙන් මැරෙන එක. ඇස් පනා පිට මැරිලා වැටෙනවා දකින්න ඇති ඔබ. ඒ වගේම ඔබ ප්‍රියයන්ගෙන් වෙන් වුණා පෙනි පෙනි දැක දැක. ඔබට අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වුණා මේ ජීවිතේ. ඔබ කැමති දේ ලැබුණේ නැහැ. ඔබට අකමැති දේම ලැබුණා. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි කියනද අවුරුදු 30ක විඳපුවේ අමිහිරි අත්දැකීමම හොඳට ඕම ඔබට ඇති. ප්‍රත්‍යක්ෂයෙන්ම දකින්න, ප්‍රත්‍යක්ෂයෙන්ම අවබෝධ කරගන්න බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. ඉපදුන නිසාමයි මේ දුක හටගත්තේ කියලා තේරුම් ගන්න, අවබෝධ කරන්න ඔබට ඒ කාරණාවම ඇති. පින්වත්නි, ඉපදුන නිසයි මේ සියලු දුක හට ගත්තේ. ඉපදුනේ අපි කර්ම සකස් කරපු නිසා, උපතක් පිණිස. කර්ම සකස් වුණේ අපි ඒ දේවල් වලට උපාදාන වෙච්ච නිසා, බැඳිලා ගියපු නිසා. බැඳිලා ගිය අපේ හිතවල ආසාවක්, තණ්හාවක් ඇති වෙච්ච නිසා. ආසාව, තණ්හාව ඇති උනේ අපේ තුල ඇති වුණ විඳීමක්. ඒ විඳීමට තමයි අපි තුල ආසාව හටගත්තේ. අපි විඳින දේ නිසා අපි ආසාවක් ඇති කරගත්තා. ආසාවක් ඇති කරගත්තු දෙයට අපි බැඳිලා ගියා. බැඳිලා ගියපු දේ නිසා අපිට උපතක් පිණිස කර්ම සකස් වුණා. කර්ම සකස් වෙච්ච නිසා යලි උපදින්න සිද්ධ වුණා විපාක පිණිස. ඒ ඉපදුන නිසා වයසට යනවා, ලෙඩ වෙනවා, මැරෙනවා, කැමති දේ නොලැබෙනවා, අකමැති දේ ලැබෙනවා, ප්‍රිය අයගෙන් වෙන් වෙන්න වෙනවා, අප්‍රිය අයත් එක්ක එකතු වෙන්න වෙනවා කියන මේ දුකට මූණ දෙන්න සිද්ධ වුණා. ඒ දුකට මූණ දෙන්න සිද්ධ වුණා. එහෙමනම් පින්වත්නි, බුදුරජාණන්ස දේශනා කරන්නේ දුක කියලා කියන්නේ අවබෝධ කරන දෙයක්. එහෙනම් දුක තියෙන්නේ අඬන්න නෙවෙයි. දුක කියලා තියෙන දේ තියෙන්නේ අඬන්න, පසුතැවෙන්න නෙවෙයි, අවබෝධ කරන්න. ඊළඟට ඒක පරම සුන්දර සත්‍යයක් මේ ලෝකේ තියෙන. ආර්ය සත්‍ය හතරෙන් පළවෙනි එක දුක. ඒක සිංහල, දෙමළ, මුස්ලිම් මිනිස්සු තිරිසන් දිව්‍ය බ්‍රහ්ම වෙනසක් නැහැ. දුක කියලා එකක් මේ ලෝකේ පවතිනවා. ඒ දුක ඉබේට හටගත්තෙත් නැහැ. ඒ දුක කවුරුවත් හදලා දුන්නේත් නැහැ. ඒ දුක හටගත්තේ අපේ හිතවල ඇතිවෙච්ච ආසාව නිසා, තණ්හාව නිසා. එහෙනම් ආසාව, තණ්හාව නිසායි දුක හටගත්තේ. ආසාවක් නොතිබ්බනම්, තණ්හාවක් නොතිබ්බනම්, ගිය ජීවිතේදී ඒක ප්‍රහාණය වුණා නම් අපිට ඊළඟ උපතක් තිබෙන්නේ නෑ. ප්‍රහාණය නොවිච්ච නිසාම අපි තුල යලි උපතක් පිණිස කර්ම සකස් වුණා. ඒ නිසාම අපි කර්ම සකස් වීම හේතු කරගෙන ඉපදුනා. ඉපදුන නිසා අපිට මේ සියලු දුකට මුහුණ දෙන්න වුණා. එහෙනම් ඉපදීමට හේතුව මොකද්ද? ආසාව, තණ්හාව. එහෙමනම් දුකේ හට ගැනීම මොකක් නිසාද සිද්ධ වුනේ? ආසාව නිසා, තණ්හාව නිසා. ඒක තමයි මේ ලෝකේ තියෙන දෙවෙනි සත්‍ය, ආර්ය සත්‍ය. දුක හටගත්තේ ආසාව නිසා. ආසාව නිසා දුක හටගත්තා නම් පින්වත්නි, දුක නැති වෙනවා. මොකක් වුණොත්ද? ආසාව නැති වුණොත්. ආසාව නැති වෙනවද? පරිපූර්ණව. තණ්හාව පරිපූර්ණව ප්‍රහාණය වෙනවද? එදාට දුකත් සම්පූර්ණයෙන්ම නිරුද්ධ වෙලා යනවා.
එහෙනම් දුක නිරුද්ධ වෙන්නේ, දුක නැති වෙන්නේ මොකක් වුණොත්ද? ආසාව නැති වුණොත්. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍යය. ආසාව නැති වෙනකොට දුක නැති වෙනවා. ඒ තමයි මේ ලෝකයේ තියෙන තුන්වෙනි ආර්ය සත්‍යය. පළවෙනි ආර්ය සත්‍යය තමයි දුක කියලා එකක් මේ ලෝකේ තියෙනවා. උපං සත්වයාට දුක කියලා එකකට මුණ දෙන්න වෙනවා. දෙවෙනි ආර්ය සත්‍යය තමයි දුක හට ගන්නවා. කොහොමද හටගන්නේ? ආසාව නිසා. තුන්වෙනි ආර්ය සත්‍යය මොකද්ද? දුක නැතිවීම කියලා එකකුත් තියෙනවා. කොහොමද දුක නැති වෙන්නේ? දුක නැති වෙන්නේ මොකක් නිසාද? දුක නැති වෙනවා ආසාව නැති වෙච්ච දවසට, තණ්හාව නැති වෙච්ච දවසට. ඒක තමයි තුන්වෙනි ආර්ය සත්‍යය මේ ලෝකේ පවතින. නිබීට දුක නැති වෙන්නේත් නැහැ. අහසේ ඉන්න දෙවි කෙනෙක් දුක නැති කරලා දෙන්නේ නැහැ. දුක නැති වෙන්න මොකක් කරන්න ඕනේද? ප්‍රාර්ථනා කරන්න ඕනේද? ප්‍රාර්ථනා කරලා දුක නැති වෙනවා නම් ඊට ඉස්සෙල්ලා පුංචි දෙයක් කියලා දෙන්නම් වෙනවද බලන්න. මේ පින්වතුන් මෙතන ඉඳගෙන ඉන්නේ දැන් බණ අහන්නනේ. ප්‍රාර්ථනා කරන්නකෝ, වැඩසටහන ඉවර වෙලා ගෙදර යවීවා. ඕම්මම ඉඳගෙන ප්‍රාර්ථනා කරන්න යදින්ද, අත් උස්සලා යදින්ද, ගෙදර යවීවා, ගෙදර යවීවා කියලා. මැරිලා වැටෙනකන් යන්නේ නැහැ. යවෙන්නේ නැහැ. ඇයි? ප්‍රාර්ථනා කළා කියලා ඉෂ්ට වෙන්නේ නැහැ. ගෙදර යන්න නම් මොකක් කරන්න ඕනේද? වැඩපිළිවෙලක් පුරුදු කරන්න ඕනේ. නැගිටින්න ඕනේ. ඊළඟට පන්සල්වත්තෙන් එළියට යන්න ඕනේ. ගේ පැත්තේට හැරිලා පයින් හරි ආපු වාහනයක හරි යන්න ඕනේ. ගිහිල්ලා හරියටම ගේ ගාවින් බහින්න ඕනේ. නේද? තමන්ගේ ගෙදරටම යන්න ඕනේ. හරියටම පුරුදු කරන්නත් ඕනේ පාරනේ. එහෙම නැත්නම් යන්නේ වැඩපිළිවෙලක් පුරුදු කරන්න. එහෙනම් දුක නැති වෙනවා යම්කිසි ප්‍රතිපදාවක් වැඩපිළිවෙලක් පුරුදු කරපුවා. මේකත් මේ ලෝකේ තියෙන සත්‍යය. දුක නැති වෙන්නේ ප්‍රතිපදාවක් පුරුදු කරපුවා. ආර්ය සත්‍යයක් ඒකත්. දුක නැතිවීම නම් වූ, නැතිවීමට දුක නැති වෙන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය. දුක නැති වෙන ප්‍රතිපදාව නම් වූ ආර්ය සත්‍යය. ඒක තමයි මේ ලෝකේ තියෙන හතරවෙනි ආර්ය සත්‍යය. බුදුරජාණන් වහන්සේ කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා දේශනා කරන ඔය ආර්ය සත්‍ය හතර. ඔය ආර්ය සත්‍ය හතර අවබෝධ නොකරන තාක්කල්, පරිපූර්ණව අවබෝධ නොකරන තාක්කල් අපිට ආය ආය ඉපදෙන්න වෙනවා. ආය ආය උපදින්න උපදින්න අපි ආය ආය මේ දුකටම පත් වෙනවා. ආය ආය මේ දුකට පත් වෙනවා. එහෙමනම් අපි කවදා හරි පුළුවන් ඉක්මනට මේ ඉපදෙන එක නවත්ත ගන්න ඕනේ. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන්න ඕනේ. පුරුදු කරන කෙනා ඒ කාන්තෙන් දුක නැති කරනවා. කවුද නැති කරන්නේ දුක? ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරන කෙනා. දුක නැති වෙන වැඩපිළිවෙල පුරුදු කරන කෙනා දුක නැති කරනවාමයි. එහෙමනම් මේ පින්වත් පිරිස හොඳට අදිෂ්ඨාන කළොත්, මේ වස් කාලේ අහපු බණපදයක් හේතු කරගෙන මමත් මේ වැඩපිළිවෙල පුරුදු කරන්න පටන් ගන්නවා. අද ඉඳලා මාත් ආර්ය අෂ්ටාංගික මාර්ගය පුරුදු කරනවා. බුදුරජාණන්සේ දේශනා කරනවානේ, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ යම් තැනක පුරුදු වෙනවද මහණෙනි, එතන රහතුන්ගෙන් හිස් වෙන්නේ නැහැ කියනවා. රහතන් වහන්සේලාගෙන් හිස් වෙන්නේ නැහැ කියනවා ඒ ප්‍රදේශේ.
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන පැත්තක. එහෙමනම් පින්වත්නි, අපි අද ඔබට දේශනා කරන්න බලාපොරොත්තු වෙනවා ලස්සන සූත්‍ර දේශනාවක්. හොඳට ලස්සන දේශනාවක්, සූත්‍ර දේශනාවක්. මේ පින්වතුන් කැමති නේද පෝසත් වෙලා ඉපදින්ට, වංශවත් වෙලා මහේසාක්‍ය වෙලා උපදින්න කැමතිද නැද්ද? කැමති නේද? නිකන් නීච වෙලා පහත් වෙලා පහසුකම් නැතුව උපදිනවට වඩා නිකන් උපදිනවනම් ඊළඟ සැරේ අපි හිතමුකෝ මේ ජීවිතේ නිවන් දැක ගන්න බෑ කියලා මොකක් හරි හේතුවකට උත්සාහ කරන්න නැතුව හරි මොකක් හරි වෙලා ඔන්න ඊළඟට උපදින්න වෙනවා. උපදින ලෝකේ හොඳ එකක් වෙලා ඒකෙත් ගෞරවණීය විදිහට මහේසාක්‍ය වෙලා උපදින්න ඕනද නැද්ද? උපදින්න ඕනනේ. එතකොට ආන් ඒ ක්‍රමයක් ගැනයි මේ කියලා දෙන්නේ. මහේසාක්‍ය විදිහට උපදින්න. අල්පේසාක්‍ය නොයි මහේසාක්‍ය විදිහට උපදින්න. පුංචි පුංචි දේවල් නොලබා මහා දේවල් ලබන ක්‍රමයක්. ඒ බුදුරජාණන් වහන්සේගේ දේශනාව තියෙන්නේ අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ. දේශනාව තියෙන්නේ කොහෙද? අංගුත්තර නිකායේ පස්වෙනි පොත් වහන්සේගේ. දේශනාවේ නම දේවතා සූත්‍රය. මොකද නම? දේවතා සූත්‍රය. දේවතා සූත්‍රය කියලා කියන්නේ දෙවියන් ගැන වදාළ දේශනාව. දෙවියන් ගැන වදාළ දේශනාව. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි බොහෝ දේවතාවෝ මේ රාත්‍රියේ බෙහෙවින් ඉක්ම ගිය රෑ ඇති කල්ලි, ඒ කියන්නේ එළිවෙන්න ඔන්න මෙන්න, මේ රාත්‍රියේ එළිවෙන්න ඔන්න මෙන්න, මුළු මහත් ජේතවනාරාමයම බබලුවාගෙන. එහෙනම් බුදුරජාණන්සේ වැඩ ඉඳලා තියෙන්නේ කොහෙද? ජේතවනාරාම. මුළු මහත් ජේතවනාරාමයම බබලුවාගෙන බුදුරජාණන් වහන්සේ වෙත පැමිණියා කියලා කියනවා. මා වෙත පැමිණියා. පැමිණ මොකද කළේ? පැමිණ මාහට සකසලා වන්දනා කළා. ආවට ගියට වැන්දේ නෑ, සකසලා වන්දනා කළා කියන්නේ. සකසලා වන්දනා කරලා ඒ දෙවිවරු එකත් පසව සිටගත්තා. එකත් පසව සිටගත්තා. එකත් පසව සිටගත්ත මේ දෙවිවරු බුදුරජාණන් වහන්සේට බේම් මෙහෙම පැවසුවා කියලා. එහෙනම් දැන් දෙවිවරුන්ගේ ස්වභාවය තමයි හිටගෙන බණ අහන එක. එහෙනම් මිනිස්සු බණ අහන්නේ කොහමද? එකත් පස ඉඳගෙන. දෙවිවරු බණ අහන්නේ එකත් පස හිටගෙන. එතකොට ආන් ඒ පැමිණි දෙවිවරුන්ගෙන් මෙන්න මෙහෙම කතාවක් කියවුණා බුදුරජාණන් වහන්සේට. ස්වාමීනි, පෙර ජීවිතේ අපි මිනිස් ලෝකේ ගිහි ගෙදර වාසය කළා. මිනිස් ලෝකේ ඉන්න කාලේ අපි හිටියේ ගිහි ගෙදර. ගිය සැරේ අපි හිටියේ මනුස්ස ලෝකේ. එහෙනම් මොකක් හරි කරපු පිනකට දිව්‍ය ලෝකේ ඉපදිලා. ඒ ගිහි ගෙදර ඉන්න කාලේ මනුස්ස ලෝකේ පැවිද්දෝ, ඒ කියන්නේ ස්වාමීන් වහන්සේලා, සංඝයා වහන්සේලා අපේ නිවෙස්වලට වැඩියා කියනවා. ස්වාමීන් වහන්සේලා අපේ නිවෙස්වලට වැඩියා කියනවා. නිවෙස්වලට වැඩියාම මොකද උනේ? ස්වාමීනි, අපි උන්වහන්සේලාව දැකලා හුනස්නේ නැගිට්ටා කියනවා. අපි ඒ ස්වාමීන් වහන්සේලාව දැකලා හුනස්නේ නැගිට්ටා, ඉඳගෙන හිටපු ආසනවලින් නැගිට්ටා කියනවා. ඒ වුණාට අපි වැන්දි නැහැ කියනවා.
ඔවුන් බලන්න ඔබට වෙනදී. අපි ස්වාමීන් වහන්සල අපේ ගෙවල්ලොලට වැඩිය දවස්සල අපි ගිහිගෙදර ඉන්න කාලේ මනුස්සලෝක ඉද්දද්දි ස්වාමීන් වහන්සේලා මොකද වෙන්නේ? ස්වාමීන් වහන්සේලා වඩිනකොට ස්වාමීන් වහන්සේලාට ගෞරවෙන් ඊටපු ආසනෙන් නැගිට්ට කෙන. හැබැයි අපි වැන්දි නෑ කෙන. ස්වාමීනී අපි අසම්පූර්ණ පුණ්‍ය කර්මෙන් යුතුව විපිලිසරව පසුතැවීමෙන් හීන වූ දේවත්වයට පැමිණියාකෙන. ආදැන් සංඝයා දැකලා හුනස්නින් නැගිට්ටට වැන්දි නෑ. වැන්දි නැති නිසා අපි රැස්කරපු කර්මය අසම්පූර්ණ පුණ්‍ය කර්මයක්. අපි රැස්කරපු කර්මය අසම්පූර්ණ පුණ්‍ය කර්මයක්. ආන්ගේ අසම්පූර්ණ පුණ්‍ය කර්මෙන් සම්පූර්ණ වෙච්ච නැති පුණ්‍ය කර්මය හේතුවෙන් මොකද වුනේ? විපිලිසරව දුකසේ පසුතැවිමින් හීන වූ දේවත්වයකට පැමිණියෝ වෙමු. එනම් දෙවියන් අතරත් මේ අය කොහොමද වෙලා තියෙන්නේ? හීන වෙලා නිකං පූංචි පහසුකම් නේද? අනික් දෙවිවරු දිව්‍ය විමානවල ඉද්දද්දී මෙයාලා ගාව පූංචි විමාන, අනික් දෙවිවරු ඉර්ධියෙන් යද්දී මෙයාලට පුංචි ඉර්ධියක්, අනික් දෙවිවරු දිව්‍ය සැපෙන් දිව්‍ය ආවුසෙන් දිව්‍ය වර්ණයෙන් දිව්‍ය බලයෙන් බැබලෙද්දී සංඝයා ගෙදරට ආපු වෙලේ නැගිට්ට විතරයි වන්දනා නොකලාට ඔවුන් වෙච්චදේ හීන වෙලා ඉපදුනා. දිව්‍ය කුලෙත් අඩු වෙලා ඉපදුනා. මහේසාක්‍ය නැහැ, අල්පේසාක්‍යයි. එහෙනම් දැන් ඉතින් වැන්දි නැහැ කියලා හාමුදුරුවන්ට නම් ප්‍රශ්නයක් නැහැ. වැන්දි නැති කෙනාට තමයි ප්‍රශ්නේනේ. හරි වැඩේ, දැන් අපිටත් එහෙම වෙයිද? අපිත් වැන්දි නැහැනේ නේද? එහෙමනම් ඉතින් වෙයි තමයි. කෝරුපු කරුමේ ගලේ ගාලවත් ගෙවන්න බෑ. අහසේ හැංගුණත් අහසට පැන නැගලා ගියත් රැස් කළ කර්මය මගහරින්න බෑ කියනවා. ගල් ගුහාවල හැංගුණත්, ඊළඟට පේටිවල හැංගුණත්, බිංගෙවල් හාරගෙන හැංගුණත් රැස් කරපු කර්මය මගහරින්න බෑ කියනවා. ඒක කරත්තරෝදේ වගේ හරි හෙවනැල්ල වගේ හරි එනවා කියනවා. කරත්තරෝදේ වගේ එන්නේ දුක, ගොනාගේ පස්සෙන් එන කරත්තරෝදේ වගේ දුක එනවා කියනවා. හෙවනැල්ල වගේ එනවා කියනවා සැප. මේ දෙකම අපි පස්සෙන් එනවා. එතකොට සංඝයා ගෙදරට වැඩිය වෙලේ අපි හුනස්නේ නැගිට්ටා. හැබැයි වැන්දි නැහැ. හුනස්නේ නැගිට්ට පිනට දිව්‍ය ලෝකේ ඉපදුනා. හැබැයි වැන්දි නැති නිසා අල්පේ සාක්‍ය, පුංචි පුංචි පහසුකම් නේද? එහෙනම් මේ සැරෙත් අපිට මනුස්ස ලෝකෙත් අල්පේ සාක්‍ය වෙන්න හේතුව ඒක වෙන්න ඇතිනේ. ඔව්, දැන් දිව්‍ය ලෝකේ ඉඳලා හැම ඇවිල්ලා එන ගම මෙහෙත් එහෙම අල්පේ සාක්�‍ය, මහේ සාක්‍ය නැහැ නේද? චූලකම්ම විභංග සූත්‍රයේදී බුදුරණස දේශනා කරනවානේ, වැඩි හිටියාට ගෞරව කරන්නේ නැත්තම්, පිදිය යුත්තා පුදන්නේ නැත්තම්, වැඳිය යුත්තාට වඳින්නේ නැත්තම්, සංඝයාට පැවිද්දන්ට ගෞරව කරන්නේ නැත්තම්, අම්මට තාත්තට වැඩිහිටියන්ට ගෞරව කරන්නේ නැත්තම් ඒකෙනා ඒ පාප කර්මෙට, ඒකෙනා ඒ පාප කර්මෙට අපායේ උපදිනවා කියනවා. තිරිසන් ලෝකේ උපදිනවා කියනවා. පෙරේත ලෝකේ උපදිනවා කියනවා. වැන්දේ නැති එකට ගෞරව නොකළට.
වැන්දෙ නැති එකට ගෞරව නොකළාට ඒකේ නාම මොකද වෙන්නේ? අපායේ තිරිසන් ලෝකේ පෙරේත ලෝකේ උපදිනවා කියන. යම් දවසක යා මනුස්ස ලෝකේ උපදිනවද? ආන් එදාට යා අර වැඩිහිටියාට ගෞරව නොකළාට, දෙමව්පියන්ට ගුරුවරුන්ට ගෞරව නොකළාට, ශ්‍රමණක් බ්‍රාහ්මණයින්ට ගෞරව නොකළාට අඩු කුලේ උපදිනවා කියනවා. එහෙනම් මේ ලෝකේ මොකක් හරි ක්‍රමවේදයකට කුල ભેදේ නවත්තන්න පුළුවන්ද? පුළුවන්. ඒ ඉපදෙන හැමෝම වැඩිහිටියන්ට පිදිය යුත්තන්ට පිදුවොත් විතරක් කවුරු හරි වඳින්න නැත්නම් එයා අඩු කුලේ උපදිනවා. කවුරු හරි වැඩිහිටියන්ට ගරු කරන්නේ නැත්නම් එයා අඩු කුලේ උපදිනවා. එහෙනම් කුල ભેදේ මේ ලෝකේ නවත්තන්න බෑ. බුදුරජාණන්සේගේ ශ්‍රාවකව හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු විදිහට අපි කුල ભેද පිළිගන්නේ නෑ. බුදුරජාණන්සිකව මේකේ කුල ભેදයක් පිළිගන්නේ නෑ අපි කියලා. බෞද්ධයන්ට කුල ભેදයක් නෑ. හැබැයි ලෝකේ නැද්ද කුල ભેදයක්? ලෝකේ තියෙන උස් පහත් බවක්. ඒ වැඩිහිටියන්ට සැලකුවාද නොසැලකුවාද කියන එකත් එක්කනේ. එහෙමනම් පින්වත්නි, මෙන්න මේ දෙවිවරුත් කියනවා, ස්වාමීනි අපි ගෙදර ඉන්න කාලේ, ගිහි ගෙදර ඉන්න කාලේ, මනුස්ස ලෝකේ ඉන්න කාලේ, මේ දිව්‍ය ලෝකෙට එන්න ඉස්සරලා මනුස්ස ලෝකෙ ඉද්දද්දී අපේ ගෙවල් වලට පැවිද්දෝ ආවා. ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ආන්ගේ වැඩම කරපු වෙලාවේ අපි ස්වාමීන් වහන්සේලාට වඩිනකොටම හුනස් නින්න නැගිට්ටා අපි. හැබැයි වැන්දේ නෑ. ආන්ගේ අසම්පූර්ණ පුණ්‍ය ක්‍රියාව හේතු කරගෙන විපිලිසරව දුකටපත් වෙලා පසුතැවිලා, පසුතැවීමෙන් යුක්ත හීන වූ දේවත්වයක අපි ඉපදුනා කියනවා. මෙහි මොහොක් වරප්‍රසාද නෑ කියනවා. අනික් දෙවිවරු තරම් මහේසාක්‍ය නෑ කියනවා. මොනවද දෙවියන්ට ලැබෙන දේවල්? ආයුෂ, වර්ණ, සැප, බලනේ, අධිපති භවනනේ. ආයුෂ හීනයි, චුට්ටි ආයුෂ. ඊළඟට සැපය හීනයි, වර්ණය හීනයි, බලය හීනයි. ආන් වැඩිහිටියාට ගරු කළ යුත්තාට, පිදිය යුත්තාට පිදුවේ නැති නිසා වෙච්ච දේ. ඒ වෙලාවේ බුදුරජාණන්සේ දේශනා කරනවා, මහණෙනි, අන්‍ය වූද බොහෝ දේවතාවෝ මා වෙත එළඹ මෙහෙම පැවසුවා කියනවා. තවත් දෙවිවරු එහෙම විඩෙන් විඩේ පාන්දර වෙනකොට ආවා කියලා. එක දිව්‍ය පිරිසක් ඇවිල්ලා යනකොට දැන් මේ අඩු කුලේ දෙයියෝ. එහෙනම් දිව්‍ය ලෝකෙත් කුල ભેදේ තියෙනවා නේද? හීන දෙයියෝ, පහසුකම් වලින් අඩු අල්පේ සාක්‍ය දෙවිවරු නේද? ඕන් ඇවිල්ලා යනකොට තවත් දෙවිවරු කට්ටියක් ආවා කියනවා. ඇවිල්ලා මෙහෙම කියනවා කියනවා. දෙවිවරු බුදුරජාණන්සේ ගාව මෙන්න මෙහෙම කිව්වා කියනවා. ඊළඟ කණ්ඩායම, ස්වාමීනි, පෙර අපිද මිනිස් ලෝකෙ හිටියේ කියනවා. අපිත් ගිය සැරේ මනුස්ස ලෝකෙ හිටියා කියනවා. හිටපු අපි ගිහි ගෙදර තමයි වාසය කළේ කියනවා. ගිහි ගෙදර වාසය කළේ කියනවා. වාසය කරද්දී පැවිද්දෝ, ස්වාමීන් වහන්සේලා, සංඝයා වහන්සේලා අපේ ගෙවල් වලට, අපේ නිවෙස් වලට වැඩම කළා කියනවා. අපේ ගෙවල් වලට වැඩම කළා කියනවා. වැඩම කළාට පස්සේ මොකද කළේ? අපි හුනස්නෙන් නැගිට්ට කියනවා. අපි ඉන්න ආසන වලින් නැගිට්ට කියනවා. ඒ වගේම වැන්දා කියනවා. හොඳට පසඟ පිහිටුවලා ගෞරවයෙන් සම්මාන සත්කාර කරලා වන්දනා කළා කියන, හොඳට වන්දනා කළා කියන. හැබැයි අපි ආසනයක් පිළිගන්නේ නෑ කියනවා. වැඩින්ද අපි හිටපු ආසනේ නැගිටලා වැඩම කරපු සංඝයාට වන්දනා කළා. හැබැයි අපි සංඝයාට වැඩින්ද ආසනයක් පැනෙව්වේ නෑ කියනවා. ස්වාමීනි, අපි ආන්ගේ අසම්පූර්ණ පුණ්‍ය කර්මයේ හේතුවෙන් ඒක සම්පූර්ණ පිනක් නෙවෙයි කියනවා. අසම්පූර්ණ පුණ්‍ය කර්ම හේතුවෙන් විපිලිසරව, ඒ කියන්නේ දුකට
පත්වෙලා පසු තැවීමෙන් නේද පසු තැවීමෙන් හීන වූ දේවත්වයකට පැමිණවාසය කරනවා කිය. අනේ අපි සංඝයාට වැන්දට හුනස්නෙන් නැගිට්ටට ආසනයක් පැනෙව්විනෑන ගෙදරට වැඩිය ස්වාමීන් වහන්සලට හිටගනම කතා කොල හාමුදුරුවත් ඉතින් ආයකෝ පණවන්න නැත්තන් දිවිය ලෝක ගිහාම අල්පේ සාක්්‍ය වෙයි කියලා කිව්වේ නැ දිහෙම කියලා වන්දවා ගණ්ඩෝනේ නෑන කියලා ආසන පනවා ගණ්ඩෝනේ නෑ උන්වහන්සේට සැලකුවේ කොමද උන්වහන්සේක දරා ගත්තා උනේ මොකක්ද වඩිනකොට හුනස්නෙන් නැගිට පුපිනට ඊළඟට වන්දනා කරපු පිනට දිවියලෝක ඉපදුනා. හැබැයි ආසනයක් පූජ කරපු නැති නිසා අල්පී සාක්්‍ය වෙලා හීන වෙලා විපිලිසර තත්ත්වයට පත්වෙලා පසු තැවිතවීන්න දේවත්වයකට පත්වනා කෙන පහසුකං අඩුයි කියෙන. පහසුකං අඩුයි කියෙන. එන ඉතින් දිවියලෝකෙත් එහෙමනම් මෙහෙත් පහසුකං අඩු ඇත්තේ. ඒ නිසා වෙන්න ඇතිනේ ඒමනං ඉතින් දැන් වැඩිහිටියන්ට වඳින එකයි ඇත්ත අපේ ඉතින් ඔයාලට නොවැන්ද ඔයාලට ඉඳගන්න දෙයක් දුන්නේ නැත්තන් දැම් බස්සුලේම යනකොට දෙල්ලා නෑ නනේ ඒත බලාගන දුක් දැක්කි නේ වගේ වැඩිටිය කාපුහම ගියාට හරියන්නේ නෑ දිවිය ලෝක ගිය දසට ඇත බලාගන ඉන්ඩවෙයි මහි සාක්්‍ය දෙවරු යනනකොට නේද ආයි හුනස්නෙන් නැගිටලා වැඩිහිටියන්ට ආසනයක් පනවන්ඩම ඕනෑ. කොරන්න දෙයක් නෑ රැස් කල කර්මය පස්සෙන් එනව නැත්තං. නේද වැඩිහිටියෝ ගිහිල්ල හෙම කියන්න පා නැගිටෙන්ට නැත්තං අල්පේ සාක්්‍ය වෙයි නේද වෙයි තමායි කියන්න දෙයක් නෑ වෙනවා. ඊට පස්සෙමකොද වෙන්නේ ඔන්න ඒ දෙවිවරුත් මේ කතාව කියලා පැත්තකට වුණා. දෙයාලමකොද කළේ වඩිනකොට හුනස්නෙන් නැගිට්ටා වන්දනාත් කළා හැබැයි ආසනයක් පැනෙව්වේ නෑ. ඒ නිසා මෙයාල අල්පේ සාක්්‍ය වෙලා ඉපදුනා. සම්පූර්ණ පුණ්‍ය කර්මයක් පින සම්පූර්ණ වුණේ නෑ කියන. ඒ නිසා හීන විදියට පසු තැවිලි තියෙන විපිලිසර තියෙන දේවත්වය අපි ඉපදුනා කියන. ඊළඟට බුදුරජාණන් දෙනක නො මහණෙනි තවත් දෙවිවරු පිරිසක් ඊට පස්සේ මාව මුණගැහෙන්න ආවා. ඇවිල්ල මොකද කරේ බොහෝ දෙවිවරු මාවෙත් එළඹිලා මෙන්න මෙහෙම පැවස්වා කියන. ස්වාමීනී භාග්‍යතුන් වහන්ස අපි ඉස්සර කාලෙ ගිය ජීවිතේ හිටිය මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකෙ ගිහි ගෙදර වාසය කරද්දී ස්වාමීනි අපේ නිවෙස්වලට පැවිද්දෝ වැඩම කළා. ගිහියෝ නෙමේ කවුද වැඩම කළේ පැවිද්දෝ ස්වාමීන් වහන්සේලා වැඩම කළා සංඝයා වහන්සේලා වැඩම කළා. ඒ වැඩම කරපු වෙලාවේ අපි හුනස්නෙන් නැගිට්ටා. ඔවුන් පිළිවෙල ඉගෙන ගන්න එනං අහගෙනනේ හුනස්නෙන් නැගිට්ටා. ඊට පස්සේ වන්දනාමාන කළා ආසනයකුත් පැනෙව්වා. හැබැයි ස්වාමීනී ඒ වුණාට අපිට මොකද වුණේ ඒ වුණාට අපිට බලායුරින් දාන බෙදන්න බැරි වුණා. ඒ වුණාට අපිට දාන පූජ කරන්න බැරි වුණා කියන කැප සරුප් විදිහට ආසනයකුත් පැනෙව්වා. එනකොටම වඩිනකොටම හුනස්නෙනුත් නැගිට්ට වන්දනාමානත් කළා ආසනයකුත් පැනෙව්වා. හැබැයි අපිට බල ආකාරයට කැපසරු විදිහට දානෙ බෙදුවේ නෑ නේ දේනං වෙච්ච ඌටක් බෙදන අයට එහෙම ඔවුන් වෙන්නේ වැඩ නේද. අර හැන්ද ගසල 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 බෙදන්නේනේ හරී ලෝබයිනේ අනුන්ගේ දානෙත් බෙදන්නේ නෑනේ අප්පා නේද.
අපිට ඉතින් අම්මල කිරියම්මල දැකපුවම දුක හිතෙනවා. අනේ මේ රැස් කරන කර්මෙට මොකක් වෙයිද? දැන් උයාගෙන ඇවිල්ලා සාංගික කරලා සංඝ සතුකොට පූජා කරලා බෙදෙන වෙලාවේ මොකද වෙන්නේ? බෙදෙන වෙලාවේ හිතෙනවනේ චූට්ට බෙදෙනවම වෙවුලනවා පුරුද්දට නේද? ආයි මූණ දිහා බලාගෙන ඉන්නවා. ඉතින් අපිටත් දැන් මදිනේ, ඉතින් අත වහන්න නැතුව ඉන්නවා. ඒකට ආයි චූට්ටක් බෙදෙනවා. ආයි ඉතින් දැන් වෑංජන නේ. ඉතින් ආයි ඇති කියනකන් ඉතින් ඉන්න එපා. චූට්ටක් බලන් ඉන්න. ඒකට ආයි මූණ දිහා බලලා මොකද වෙන්නේ? ආයි චූට්ටක් බෙදෙනවා. බෙදපු හැටියට ලැබෙනවා මිස ලද හැටියට පුද නෙවෙයි. ඒක පැත්ත මාරු වෙන්න ඕන. පුදපු හැටියටයි ලැබෙන්නේ. අපේ මිනිස්සු හදාගෙන තියනේ ලැබිච්ච හැටියට පුදන්න කියලා. නෑ නෑ, පුදපු හැටියටයි ලැබෙන්නේ නේද? පුදපු හැටියටයි ලැබෙන්නේ. ඒක නෙවෙයි ෂෝකේස් වල ලස්සන කෑම බීම තියෙනවා පේනවා, අපිට දෙන්නේ නැහැ කවුරු. ඒ පේන්න පේන්න ඉඳලා දීලා නැහැ නේද? අර කඩවල් වල ෂෝකේස් වල ඕන තරම් කෑම. මුදලාලිට හිතෙන්නෙත් නෑ අපිට දෙන්න, යන අය නායට හිතෙන්නෙත් නෑ අපිට දෙන්න. ඉතින් ඒව දිහා බලලා හූල් හූල් ඉඳලා එනවා. ඇයි? දීපු හැටියට නිරැබෙන්නේ නේද? ලැබිච්ච හැටියට දීලා බෑ. දීපු හැටියට ලැබෙනවා. ඉතින් කැපසරුප් විදියට අපි දානෙ දුන්නේ නෑනි භාග්‍යතුන් වහන්ස. ඒ නිසා අසම්පූර්ණ පුණ්‍ය කර්මය හේතුවෙන්, අසම්පූර්ණ පුණ්‍ය කර්ම හේතුවෙන් මොකද වෙන්නේ? අපි දිව්‍ය ලෝකේ ඉපදුනාට වැඳ නිසා, හුනස්නේ නැගිට්ට නිසා, ආසනයක් පැනෙව්ව නිසා දිව්‍ය ලෝකේ ඉපදුනා. හැබැයි දානේ මනාව පූජා කරපු නැති නිසා, දානේ පූජා කරපු නැති නිසා මොකද වුනේ? අසම්පූර්ණයි පින. අසම්පූර්ණ පින හේතු කරගෙන හීන වෙච්ච, විපිලිසර ඇති, පසුතැවිල්ල තියෙන දේවත්වයක ඉපදුනානේ කියනවා. දැන් ඉතින් ගලගාලවත් ගෙවන්න බෑනේ, විපාක විඳලාම අවසන් වෙන්න වෙනවනේ නේ. දැන් බලන්නකො වවුනියාව පැත්තේ මේ දවස්වල වැස්ස නැහැ නේද? ගොවිතැන් බතක් නැහැ. ඉතින් වෙලාවකට හිතෙනවනේ නේද? අනේ මීට වඩා හොඳයි මැරිලා ගියා නම් කියලා නේද? කෝ මැරෙන්නේ නැණි අප්පා නේද? මැරිලා ගියා නම් කී කී හිතනවා. ඒත් මැරෙන්නේ නැහැ. ඇයි මැරෙන්නේ නැත්තේ? විඳෝලයි වර වෙනකන්, ඕම නෙවෙයි පාණ්ඩ රැළ වෙනකන් හරි ඉන්න වෙනවා. විඳෝලා ඉවර වෙනකම්ම ඉන්න වෙනවා නේද? රැස් කරපු හැටියට විඳවන්න වෙනවනේ නේ. ආය ඕම නෙවෙයි, අනේ ඉක්මනට පැමිණේවා, ඉක්මනට පැමිණේවා කිව්වට මරණේ ඉන්නේ නෑ. ඔබ කරපු කර්මයක් තියෙනවනේ, ඒක විඳවන්නම වෙනවා. පිනයි පවයි දෙකම. ඒකකොට පෙන්වත්නි මේ දෙවිවරු කියනවා දානෙ බෙදුවේ නෑනේ අපි. ඒ නිසා ඉතින් අපි හීන දේවත්වයක ඉපදුනා, විපිලිසර සහිත පසුතැවිලි තියෙන අල්පීසාක්ක වෙලා ඉපදුනා කියන නේද? ඊට පස්සේ දැන් බලන්නකෝ, අර සේරිස්සක දිව්‍ය පුත්‍රයයි ඉන්දක දිව්‍ය පුත්‍රයයි බුදුරජාණන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩපු වෙලාවේ දැන් බුදුරජාණන්සේ ළඟ හිටියා කියලා. ඕම ඉන්නකොට දැන් අනෙක් දිව්‍ය පුත්‍රවරුත් එනවා දැන් බුදුරජාණන්සේට වන්දනාමාන කරන්න බලන්ට. එනකොට ඉන්දක දිව්‍ය පුත්‍රයා මොකද කරන්නේ? බුදුරජාණන්සේ ළඟම ඉන්නවා, ප්‍රශ්නයක් නැහැ. හැබැයි සේරිස්සක දිව්‍ය පුත්‍රයා මොකද වෙන්නේ? ටික 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 පස්සට යනවා. අන්තිමට ගව් ගානක් ඈතට ගියා කියනවා. ඇයි?
මහේසාක්‍ය දෙවිවරු එන්න එන්න අල්පේසාක්‍ය සේරිස්සක දිව්‍ය පුත්‍රයාට ඈතට යන්න වුණා. එහෙනම් ඉස්සර අපේලිවල ඉන්නේ මහේසාක්‍යයි. ඈතර ගස්සස්සේ මුල්ලට වෙලා ඉන්නේ මහේසාක්‍යනේ අල්පේසාක්‍ය. එහෙන්ගිලා මුල්ලකට වෙලා පිටිපස්සට ලයිනවා. එන්න එන්න මහේසාක්‍යය අල්පේසාක්‍යයි පස්සට පස්සට ගියා. එදත් එහෙමයි ආදත් එහෙමයි මතුවටත් එහෙම තමයිනේ. අල්පේසාක්‍යයි තමයි ඈතට වෙලා ඉන්නේ. ඇයි මහේසාක්‍යය එන්න එන්න පස්සට ගියා නේද? එහෙම වෙලා නැද්ද තැන් තැන්වල රැස්වීම්වල වැඩසටහන්වල නේද? මහේසාක්‍යයි ඉඳ ගන්නකොට අල්පේසාක්‍යයි පොඩ පසට යන්න පසට උඩ ඉන්න ඉඩ දෙන්න පසට යන්න නේද? තමන් කරපු දේ තමා පස්සෙන් එනවා කියනවා. ස්වාමීනි අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ සංඝයා වඩිනකොට හුනස්නේ නැගිට්ටා තමා. දැකලා වන්දනා කළා තමා. ආසන පූජ කළා තමයි. ඒත් ස්වාමීනි අපිට දානේ පූජ කරගන්න බැරි වුණා. ඒ නිසා පරිපූර්ණ නැති කර්මයක් හේතුවෙන් හීන විදිහට පසුතැවිලි සහිතව විපිලිසර සහිතව අපි දේවත්වයක් ලැබුවා කියනවා. අල්පේසාක්‍ය මහේසාක්‍ය වෙලා නැහැ කියනවා. බුදුරජාණන්සේ දේශනා කරනවා මහණෙනි, ඒ දිව්‍ය පුත්‍රවරුත් ඔහොම කියලා ගියාට පස්සේ තවත් දිව්‍ය පුත්‍රයෝ ටිකක් ආවා කියනවා. තව පිරිසක් ආවා කියනවා. ඒ පිරිස ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ ළඟ වන්දනාමාන කරලා එකත් පස්සව හිටගෙන මෙන්න මෙහෙම කියනවා කියනවා. ස්වාමීනි අපිත් මනුස්ස ලෝකේ හිටපු අය. මනුස්ස ලෝකේ ඉන්න කාලේ කරපු පිනකට දිව්‍ය ලෝකේ ආපු අය. අපි පෙර ජීවිතේ හිටියේ මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකේ ගිහි ගෙදරවල් වල ඉන්නකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ අපේ නිවෙස්වලට මහා සංඝරත්නයේ වැඩම කළා. ස්වාමීන් වහන්සේලා වැඩම කළා. වඩින වෙලාවේ අපි හුනස්නෙන් නැගිට්ටා. ඒ වගේම වන්දනාමාන කළා. ආසන පැනෙව්වා. දාන පූජා කළා. නමුත් ස්වාමීනි අපි බණාන්න වාඩි වුණේ නැහැ කියලා. දාන පූජා කළා ඉවරලා බණහන්න වාඩි වුණේ නැහැ කියනවා. ස්වාමීන් වහන්සේලා වැඩම කරනකොට හුනස්නේ නැගිට්ටා. වන්දනාමාන කළා. ආසන පැනෙව්වා. දාන පූජා කළා. හැබැයි ධර්මශ්‍රවණේට වාඩි වුණේ නැහැ කියනවා. ඇවිද ඇවිද හිටියා කියනවා. දැන් කාලේ නැද්ද? ඕන් යනවා දානේ අරගෙන පන්සලට. උපාසකම්මලා ටිකටයි පුංචි උන්ටයි කියනවා බෙදපියව දානේ. නේ? ඒ කියලා අර පිරිස පිරිමි අය මොකද කරන්නේ? පන්සල් වත්ත වටී ඇවිදින. අලුතෙන් ගෙනාවි මොනවද? අඩුපාඩු හොයන්න, වැරදි ටික හොයන්න සමහර ගිහියෝ හී ඇවිදිනවා පිරිමි පාරස. ඒක කතා කර කර ඉන්නවා. මොනවා හරි දෙයක් කතා කරනවා. දානෙ බෙදන්න යන්නේ. ඒ වගේම දානෙ බෙදලා ඉවරුණාට පස්සේ ධර්මදේශනයක් දෙනවනේ. බුත්තානුමෝදනාව කරනවනේ. ඒ බණපද ටික අහන්න මෙයාලා ඉඳගන්නේ නෑ. ඉඳගෙන බණ අහන්නේ නෑ කියනවා. ආං ස්වාමීනි අපි පරිපූර්ණ නැති පුණ්‍ය කර්මයක් කලා. සම්පූර්ණ වුණේ නැහැ කියන අපේ පින. පරිපූර්ණ නැති පුණ්‍ය කර්මයේ හේතුවෙන් ස්වාමීනි මොකද වෙන්නේ? අපි දිව්‍ය ලෝකේ ඉපදුණා. ඉපදුණාට කොහොමද ඉපදුනේ? හීන වූ විදියට විපිලිසර ඇතිව පසුතැවිලි ඇතිව දේවත්වයක්
ලැබුවා කියන එක කියන්නේ අල්පේ සාක්ක්‍ය වුණා කියන ආවුස ආඩුයි කියන වර්ණය ආඩුයි කියන සැපය ආඩුයි කියන බලය ආඩුයි කියන අල්පේ සාක්ක්‍යයි කියන ඇයි සංගයා වඩිනකොට හුනස්නේ නැගිට්ටට ආසන පැනෙව්වට වන්දනා කළාට දානේ පූජා කළාට බණහන් ඉඳගත්තේ නැති නිසා බණහන් ඉඳගත්තේ නැති නිසා අපිට පරිපූර්ණ පිනක් රැස්ුනේ නැ කියනවා. ඒ නිසා හීන ස්වභාවයෙන් යුතු විපිලිසර ස්වභාවයෙන් යුතු පසුතැවිලි ස්වභාවයෙන් යුතු දේවත්වයක් ලැබුණා කියනවා. අල්පේ සාක්්‍ය වුණා කියනවා. මහේ සාක්්‍ය වුණේ නැ කියනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මේ පිරිස ඔනෝයි කතාව කියලා යන්න ගියා කියන. ගිහිල්ලා මොකද කරන්නේ? ඉන්නකොට තවත් දිව්‍ය පිරිසක් පැමිණියා කියන බුදුරජාණන් ළඟට. එහෙම පැමිණිලා බුදුරජාණන් වහන්සේව මුණ ගැහිලා කතා කරලා කියනවා කියන ස්වාමීනි භාග්‍යතුන් වහන්ස අපි පෙර ජීවිතේ හිටියේ මනුස්ස ලෝකේ. ගිහි ගෙදර වාසය කරපු ගිහියෝ ස්වාමීනි අපි එහෙම ගිහි ගෙදර ඉන්නකොට අපේ නිවෙස්වලට මහා සංඝයා වැඩම කළා. ස්වාමීන් වහන්සේලා වැඩම කළා. එහෙම වැඩම කළාට පස්සේ ස්වාමීනි අපි හුනස්නෙන් නැගිට්ටා. වන්දනාමාන කළා සංඝයාට. ඒ වගේම ආසනයක් පැනෙව්වා. දානමාන පූජා කළා කැපසරුප් විදිහට. හොඳට පූජා කළා කියලා. දානි. ස්වාමීනි සංඝයා දානෙ වළඳලා ඉවරලා බුත්තානුමෝදනාව කරනකොට අපි හොඳට බණ ඇහුවා කියලා. يعني බණ අහන්න වාඩි වුණා කියලා. අපි බණ අහන්න වාඩි වුණා කියලා. හැබැයි අපි සවන් යෝමා බණ ඇහුවේ නෑ කියන නිකන් බණ ඉඳගත්තා විතරයි. බණ ඇහුවේ නෑ, සවන් යෝමා ගැන ඇහුවේ නෑ කියන. ඒ නිසා ස්වාමීනි අසම්පූර්ණ පිනක් රැස් වුණා කියන. හීන වූ පසුතැවිලි ඇති විපිලිසර ස්වභාවයක් ඇති දේවත්වයක අපි ඉපදුනා කියන. හරි වැඩිනේ. ඉඳගත්තට වැඩකෝ නැහැ. මොකද්ද කරන්න වෙන්නේ? ඉඳගත්තට වැඩක් නැහැ. කන් යොමාගෙන අසන්න ඕනේ. බුදුරජාණන් දේශනා කරන්නේ තං සුණාත හොඳට අසන්නට කියන. නේද? මේ කණෙන් අහලා අන කණෙන් පිටකොල්ල හරියන්නේ නැහැ. එතකොට අල්පේ සාක් වෙලා උපදිනවා. පහසුකන්නේ නේද? අනි දිව්‍ය පුත්‍රයෝ සූර සැප විඳිද්දි හූල හූල ඉන්න වෙනව නේද? ඔය පාරට ගියාම එම අත දානවා අත දානවා එනේන වාහනෙට නවත්තන්නේ. අනික අය සැප වාහනවල යනවා. එහෙන ඉතින් ඕක ආයෙ ඉතින් කාගේවත් වැරද්දක් නෙවෙයි. අසම්පූර්ණ පිනක් කරලා ගිය සැරේ හරියට කොරලා නෑ පින්. අනේ බාගෙට කොලානේ මං පින්. මාදේ අල්පේසාක් වෙලා ඊපදිලා. අනේ අම්මෝ ආයෙනම් එහෙම කරන්නේ නෑ. කොරන එකේ සම්පූර්ණ පින කරන්න ඕනේ කියන. එහෙනම් දැන් සංඝයා වැඩියා. හුනස්නෙන් නැගිට්ටා. වන්දනා කළා. ආසන පැනෙව්වා. දානෙත් පූජා කොලා බණහන්ඩත් ඉඳගත්ත ස්වාමීනි. ඒ වුණාට බණැව්වේ නෑනි කං යොමාගෙන. වෙන වෙන වැඩ කොර කොර හිටියා. බණහන් ඉඳගෙන කං යොමාගෙන බණැව්වේ නෑ. ඒ නිසා ස්වාමීනි පින අසම්පූර්ණ වුණා. අසම්පූර්ණ පින ඇතිව
මොකද වුනේ? අසම්පූර්ණ පින සහිතව හීන වූ පසුතැවිලි ඇති විපිලිසර ස්වභාවයක් ඇති දේවත්වයකට අපි පැමිණියා. දේවත්වයක් ලැබුවා කියලා ඔන්න ආයේ දිව්‍ය පිරිසක් ඇවිල්ලා කියලා පැත්තකට වුණා. ඊළඟට මොකද වුනේ? තවත් දිව්‍ය පිරිසක් ආවා. තවත් දිව්‍ය පිරිසක් ආවා බුදුරජාණන් ළඟට. ජේතවනාරාමේ බබළුවාගෙන පැමිණියා. පැමිණ වන්දනා කරලා එකත් පසව හීට ගත්තා. හීට ගත්ත දිව්‍ය පුත්‍රයෝ ආයෙත් අර වගේම කිව්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, සුගතයන් වහන්ස, අපි පෙර ජීවිතයේ හිටියේ මනුස්ස ලෝකේ. දැන් මේ වවුනියාවේත් කියයිනේ. ඈ වෙලාට තියෙන බුදු කෙනෙක් නෑ ඊළඟ සැරේ ඇවිල්ලා කියන්නේ. අඩු ගානේ හම්බෙලා හරි ඉන්න අය කියයිනේ. අපි නම් බණ ඇහුවා තම, බණහන් ඉඳගත්තා තම. මං ඇහුවේ නෑ ඌම් බලන්නකෝ වෙච්ච වැඩි කියලා කියයිද නැද්ද? කියන්ද වෙයි. අසම්පූර්ණ පිනක් රැස් කළොත් නේ. ඒ දිව්‍ය පුත්‍රවරු ඇවිල්ලා කියනවා, ස්වාමීනි සුගතයන් වහන්ස, අපි ඉස්සරලා ජීවිතේ හිටියේ මනුස්ස ලෝකේ, ගිහි ගෙදර වාසය කළේ. එහෙම ඉන්න කාලේ අපේ නිවෙස්වලට මහා සංඝරත්නේ වැඩම කළා. වැඩම කරලා මොකද වුනේ? වැඩම කරාට පස්සේ අපි උනස්නෙන් නැගිට්ටා. වැඩිය සංඝයාට වන්දනාමාන කළා. ඊට පස්සේ මොකද වුනේ? වන්දනාමාන කරලා අපි ආසනයක් පැනෙව්වා. පනවපු ආසනේ වැඩ උන්න සංඝයාට දානේ හොඳට පිළිගැන්නුවා. බණ අහන්න අපි ඉඳගත්තා. හොඳට කන් යොමාගෙන බණ ඇහුවා. ස්වාමීනි ඒ වුණාට අපි ඒව මතක තියාගත්තේ නැහැ. බණ ඇහුවා. හැබැයි අහපු බණ මතක තියාගත්තේ නැහැ. ස්වාමීනි අසම්පූර්ණ පිනක් අපිට රැස් වුණා. මෙච්චර කල් මේවා දන්නේ නැනේ. ඈ බලාපුවම කරලා තියෙන්නේම බාගෙටනේ නේ. රැස් කරපුවා රැස් වෙලා තියෙන්නේ කොහමද? බාගෙටනේ. දැන් ඉතින් කරන්න දෙයක් නෑ. විඳවන්න වෙයිද නැද්ද? විඳවන්න වෙන වාරස් කරපු විදියට ඇඬුවට දෙඩුවට බැසු තැවුනට හරියන්නේ නෑ නේද? දිව්‍ය ලෝකෙ ගියත් විඳවන්න වෙනවා. රජකම් කළත් කළකම් ඵල දෙනවද නැද්ද? කළකම් ඵල දෙනවා. මේ දෙවිවරු කියනවා බණ අහන්න ඉඳගත්තා. බණ ඇහුවා හොඳට. හැබැයි මතක තියාගත්තේ මේ ස්වාමීනි ඒ හේතුවෙන්ම අසම්පූර්ණ පිනක් රැස් වුණා. හීන වෙච්ච විපිලිසර සහිත පසුතැවිලි ඇති දේවත්වයක අපි ඉපදිලා ඉන්නවා. ඇයි ඉපදුනේ? ස්වාමීන් වහන්සේලා වඩිනවා දැකලා හුනස්නේ නැගිටලා වන්දනාමාන කරලා ආසන පනවලා දාන පූජා කරලා බණ අහන්න ඉඳගෙන බණ අහලා අහපු බණ මතක තියාගත්තේ නැති නිසා විපිලිසර සහිත හීන දැවිලි සහිත පසුතැවිලි සහිත දේවත්වයක අපි ඉපදුනා කියලා ඔන්න කිව්වා. කියලා මොකද වෙන්නේ? මේ දිව්‍ය පිරිසත් පැත්තකට වුණා. මහණෙනි ඊට පස්සේ ආයේ ජේතවනයේම බබළුවාගෙන තවත් දිව්‍ය පිරිසක් පැමිණියා. එහෙනම් මේකට බණ අහපු කට්ටිය වෙන්න ඇති. ඒ දිව්‍ය පිරිස ඇවිල්ලා මොකද කිව්වේ? ස්වාමීනි අපිත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඉස්සරලා ජීවිතේ මනුස්ස ලෝකේ හිටියේ. එහේ ඉඳලා තමයි මේ දිව්‍ය ලෝකේ ඉපදුනේ. ස්වාමීනි අපි මනුස්ස ලෝකේ ඉන්න කාලේ ගිහියෝ.
අපේ නිවෙස්සලට සංඝයා වැඩම කළා. අපි ඒ වෙලාවට හුනස්නෙන් නැගිට්ටා. වන්දනාමාන කළා. ආසන පැනෙව්වා. ඊට පස්සේ දාන පූජා කළා. උන්වහන්සේලා කරපු භුක්තානුමෝදනාව ඒ ධර්මදේශනාවට වාඩි වුණා. බණත් හොඳට ඇහුවා. මතකෙත් තියාගත්තා. හැබැයි අපි ඒ මතකෙ තියාගත් ධර්මයේ අර්ථ විමසුවේ නැහැ. මතක තියාගෙන සංඝයා වැඩියන්ට පස්සේ නුවණින් විමසුවේ නැහැ. අර්ථ විමසුවේ නැහැ. ආර්ථ විමසන් නැතුව හිටියා. ස්වාමීන් වහන්සේලා වඩිනකොට හුනස්නේ නැගිට්ටා. වන්දනාමාන කළා. ඊළඟට මොකද වුනේ? ආසනයක් පැනෙව. දැන් ඉතින් මතක නැතුනොත් හරි වැඩේ වෙන්නේ කියන්න නේද? ආසන පැනෙව්වා. දානමාන පූජා කළා. නිකන් නෙමේ කැපසරුප් විදිහට. ඊට පස්සේ ධර්මයක් ශ්‍රවණය කරන්න ඉඳ ගත්තා. බණ හොඳට ඇහුවා. අහපු බණ මතකේ තියාගත්තා. මතක තියාගත්තු ධර්මය අපි නුවණින් විමසුවේ නැහැ. අර්ථ වශයෙන් විමසුවේ නැහැ. ඒ නිසා ස්වාමීනි අසම්පූර්ණ පිනක් රැස් වුණා. ඒ හේතු කරගෙන හීන වෙච්ච විපිලිසර සහිත පසුතැවිලි සහිත දේවත්වයක අපි ඉපදුනා. අල්පේ සාක්ක වෙලා ඉපදුනා කියලා උන්නේ දෙවිවරුත් ප්‍රකාශ කළා කියලා බුදුරජාණන්ස දේශනා කළා. ඊළඟට බුදුරජාණන්ස දේශනා කරනවා, මහණෙනි එන්නේ දිව්‍ය පිරිසක් පැත්තකට වුණා. එතකොට තවත් දිව්‍ය පිරිසක් පැමිණ වන්දනාමාන කළා. පැත්තකින් හිටගෙන මෙන්න මෙහෙම පැවසුවා, ස්වාමීනි අපි පෙර ජීවිතේ ගත කළේ මනුස්ස ලෝකේ. මනුස්ස ලෝකේ ඉන්න කාලේ අපි ගිහි ගෙදර වාසය කළා. ඒ ගිහි ගෙදර වාසය කරනකොට ස්වාමීනි අපි එහෙම ගිහි ගෙවල් වල ඉන්නකොට අපිව හොයාගෙන අපේ ගෙවල් වලට මහා සංඝරත්නේ වැඩම කළා. ඒ වැඩම කරන වෙලාවේ අපි හුනස්නෙන් නැගිට්ටා. ඊළඟට අපි වන්දනාමාන කළා. ආසන පැනෙව්වා. දානමාන පූජා කළා. ඊළඟට අපි ධර්ම ශ්‍රවණේ පිණිස වාඩි වුණා. වාඩි වෙච්ච අපි හොඳට බණ ඇහුවා. අහපු බණ මතකෙත් තියාගත්තා. මතක තියාගත්තු බණ අපි හොඳට අර්ථ වශයෙන් විමසුවා. ස්වාමීනි ඒ වුණාට ස්වාමීනි අපි මතකෙ තියාගත්තට ඒ ධර්මය අපි ඒවා අපේ ජීවිතයට ගලපගත්තේ නෑ. ධම්මානු ධම්ම පටිපදාවේ යෙදුනේ නෑ. අර්ථ වශයෙන් විමසුවා කියන. අර්ථ වශයෙන් විමසුවාට අපි ධම්මානු ධම්ම පටිපදාවේ යෙදුනේ නෑ. ඒවා ජීවිතයට ගලපගත්තේ නෑ. අසම්පූර්ණ පිනක් රැස් වුණා. ස්වාමීනි අපි මැරිලා දෙව්ලොව ඉපදුනා. අසම්පූර්ණ පින හේතු කරගෙන හීන වෙච්ච විපිලිසර සහිත පසුතැවිලි සහිත දේවත්වයක ඉපදුනා නොවැ කියලා ඒ දෙවිවරු බුදුරජාණන් ඉස්සරහා ප්‍රකාශ කළා. දැන් වවුනියාවේ ඇත්තයි නේ. දිව්‍ය ලෝකෙ ගිහිලා කියයි නේද මෙහෙම. අනේ ගියා බණක් අහන්න කොහෙද? ඇව්වා තමා. මතක තියාගත්තේ නෑ නේ? මතක තියාගත්තා තමා. නුවණින් විමසුවේ නෑ.
නුවනින් විමසුවත් තම අනේති මට ජීවිතයට ගලපගන්න බැරුණා. අනිත්‍යයි කියක කිව්වා තම. දුකයි කියලා කිව්වා තම. ඉපදෙන මිනිස්සු මැරෙනවා හැම තැනම ගිහින් කිව්වා තම. ස්වාමිනි අපේ ගෙදර මනුස්සය මැරිච්ච දවසින් මං ඇඬුවා. මගේ ජීවිතයට මං ඒක ගලපගත්තේ නෑනේ ස්වාමිනි. මං රටටම බන කිව්වා. ගෙවල් ගාන ගිහිල්ලා මල ගෙවල් වල ඔක්කොටම හිත සෑනසෝ. ඔහොම තමයි ඔහොම තමයි කිව්වා. හැබැයි ස්වාමීනි අපේ ගෙදර මල ගෙදරක් වෙච්ච දවසේ මං පොළොවේ පස් කකා ඇඬුවා. මම මගේ ජීවිතේට ඒ ධර්මය ගැලපගත්තේ නෑනේ. අසම්පූර්ණ පිනක් කොලා. ඒ නිසා පිනට දිව්‍ය ලෝකේ ඉපදුනා. සම්පූර්ණ නැති නිසා පින මොකද උනේ? අල්පේ සාක්කේලා ඉපදුන. ආයුස අඩුයි, වර්ණය අඩුයි, සැපය අඩුයි, බලය අඩුයි. අනේ හීන විපිලිසර සහිත පසුතැවිලි සහිත දේවත්වයක ඉපදුනා කියලා අර දිව්‍ය පුත්‍රයෝ මහණෙනි මා ඉස්සරහා ප්‍රකාශ කළා. ඊට පස්සේ බුදුරජාණන් සේ දේශනා කරනවා. ඕන්නේ දිව්‍ය පිරිසත් මොකද උනේ? නොපෙනී ගියා. ඒ දිව්‍ය පිරිසත් වන්දනාමාන කරලා නොපෙනී ගියා කියලා. නොපෙනී ගිහිල්ලා මොකද උනේ? එතකොට තවත් දිව්‍ය පිරිසක් බුදුරජාණන් වහන්සේ සමීපේ පහළ වුණා. ජේතවනාරාමයේ බබළුවාගෙන බුදුරජාණන් වහන්සේ සමීපේ පහළ වුණා. පහළ වෙලා බුදුරජාණන්සට වන්දනා කළා. එකත් පසව මොකද උනේ? එකත් පසව හීට ගත්තා. දෙවිවරු මොකද කරන්නේ? එකත් පසව හීට ගන්නවා. එකත් පසව හීටගෙන මේ දිව්‍ය පුත්‍රවරු බුදුරජාණන්සේ ළඟ මෙන්න මෙහෙම ප්‍රකාශ කළා. බුදුරජාණන්සේ දේශනා කරන එහෙම ප්‍රකාශ කළා. කොහොමද ප්‍රකාශ කළේ? ස්වාමීනි අපිත් පෙර ජීවිතේ වාසය කළේ මනුස්ස ලෝකේ. ඒ මනුස්ස ලෝකේ ඉන්නකොට අපි ගිහි ගවල් වල හිටපු ගිහියෝ. ආන් ඒ ගිහියෝ විදියට ඉන්නකොට ස්වාමීනි අපේ ගෙවල් වලට පැවිද්දෝ වැඩම කළා, සංඝයා වැඩම කළා, ස්වාමීන් වහන්සේලා වැඩම කළා. ඒ වැඩම කරනකොට මොකද උනේ? අපි උන්වහන්සේලා දැක හුනස්නෙන් නැගිට්ටා. හුනස්නෙන් නැගිටලා අපි වන්දනාමාන කළා, ආසන පැනෙව්වා. ඊට පස්සේ අපි දානමාන කැපසරුප් විදියට පූජා කළා. පූජා කරලා ඉවරලා ස්වාමින් වහන්සේ දේශනා කරන බණ අහන්න ඉඳගත්තා. ඒ බණපද හොඳට ඇහුවා. අහපු බණපද හොඳට අපි මතකේ තියාගත්තා. මතක තියාගත්ත බණපද අපි හොඳට ඉන්න ගමන් නුවණින් විමසුවා. ඉන්න ගමන් නුවණින් විමසුවා. නුවණින් විමසපු ධර්මය එදිනෙදා ජීවිතයේදී අපි හොඳට ගලපගත්තා. අනිත්‍ය දේ දකිනකොට අපි අනිත්‍යයි කියලා ගලපා ගත්තා. දුක් දේ මුණ ගැහෙනකොට අපි මේවා දුකයි කියලා අපේ ජීවිතයට ගලපගත්තා. වයසට යනකොට මේක දුකක් කියලා වටහා ගත්තා. ලෙඩ වෙනකොට මැරෙනකොට මේක තමයි බුදුරජාණන්සේ දේශනා කළේ කියලා අපි අපේ ජීවිතයට මේවා ගලපගත්තා. මරණය එනකොට අපේ ළඟට උපන් සත්වයා මැරෙනවානේ කියලා අපි අපේ ජීවිතයට ඒ ධර්මය ගලපගත්තා. ලෙඩවීම දුකයි කියලා ලෙඩ වෙනකොට අපි ජීවිතයට ඒ ධර්මය ගලපගත්තා. මැරෙනකොට මරණය දුකයි කියලා අපි ජීවිතයේ ධර්මය ගලපගත්තා. මේ සියල්ල ආසාව නිසා ඇති වුණානේ. මේ සියල්ල ආසාව නැති වෙන දවසට
නැති වෙනවනේ. නිකම්ම හිටියට එහෙම වෙන්නේ නැහැ. අහසෙන් පාත් වෙන දෙවි කෙනෙක් ඒව නැති කරලා දෙන්නේ නැහැ. ප්‍රතිපදාවක් පුරුදු කරන්න මේ පැයි, ආර්ය ස්ථාංගික මාර්ගයේ පුරුදු කරන්න මේ පැයි, මේ දුකෙන් නිදහස් වෙන්න කියලා අපි අපේ ජීවිතේට ඒ අහපු දහම ගලපා ගත්ත කෙන. ගලපගෙන අපි මොකද කළේ? අසම්පූර්ණ පිනක්ද සම්පූර්ණ පිනක්ද? ඈ කියන්න බලන්න පින්වත්. සම්පූර්ණ පිනක් රැස් කළා කියන. සම්පූර්ණ පිනක්. මතක ඇති නේද කියපු පිළිවෙල? එහෙනම් දැන් හෙට දිහාට සංඝයා වැඩියොත්, වැන්දොත්, අනික නොකොලොත්, ඉතින් අල්පේ සාක්කි තමයි. ඔක්කොම ටික කරන්න. දැන් හරි වැඩේ වෙන්නේ නේ. දැන් ආවා, ඉඳගත්තා, බණ ඇහුවා තමයි. දැන් බැරි වෙලාවත් මතක නැති වුණොත් අහපු බණ අල්පේ සාක් වෙලා උපදිනවා. මතකෙත් තිබ්බා කියමුකෝ. ඕ නුවණේ විමසන්නේ ගෙදර ගිහිල්ලා ආයෙත් අල්පේ සාක් වෙලා උපදින්න එපැයි. නුවණිනුත් විමසනවා කියන්නකෝ. ඕන් ජීවිතයට ගලපගන්නේ. මලගෙවල් වල පස් කකා ආය අඬනවා. මිනී පෙට්ටි බදාගෙන පෙරලි පෙරලි අඬනවා. ඒ වුණාට කිය කී ආය අඬනවා නේද? ඈ ආන් ජීවිතේට ධර්මය ගලපගෙන නෑ. ඇඬුවට බෑ. ඉපදිනවද නැත් දල්පේ සාක් වෙලා? ඉපදෙයිනේ. අපරාධ බනහන්ඩ ආවෙ නැත්තම්, ආවෙ නැත්තම් මොකුත්ම නැහැ. ආඩු ගානේ දැන් නිකන් අල්පේ සාක්ක වෙලා හරි දිව්‍ය ලෝකේ උපදී. දැන් ඉතින් යන ලෝකේ මහේ සාක්ක වෙන වැඩක් තමයි කරන්න වෙන්නේ. අපි හාමුදුරනේ ඌවා කලින්නේ කියන්න තිබ්බේ. දැන් මෙච්චර කල් රැස් කරපුවට මොකක් වෙයිද? මොකක්වත් වෙන්නේ නැහැ. විඳවන්න තියෙන නේද? විඳෝලම ඉවර කරන්න. වැඩි දැන් හොද්දේ ලුණු වැඩි නම් මොකද කරන්නේ? හොද් දාලා විසි කරනවද? නෑනේ. මොකද අපේ අම්මලා කොලේ? ඒකට අපිට හොරා අහක බල්ලගෙන ඉඳලා උණු වතුර ටිකක් දාලා කරවම් කරලා දුන්නා. හොද්දේ ලුණු නෑ. ගානට සමබර වුණානේ නේ. ඒ වගේ දැන් ඉතින් ලුණු වැඩි හොද්දට ඇල් වතුර දාලා හදාගත්තා වගේ අසම්පූර්ණ පින් කරපු අපි දැන් ඉතින් මැරෙන කාම සම්පූර්ණ පින්කම් කරගත්තොත් අරක යටපත් වෙලා යනවා. සම්පූර්ණ පින ඉස්මතු වෙනවා. යාන්තම් ඇති දැන් තමයි ටිකක් ඇඟට ලී ඊන වෙන්නේ. ඔය කිව්වට පන්සල් ගේට්ටුවෙන් එළියට යනකොට මමතක වෙනවනේ අප්පා. ආයි අල්පේ සාක්ක වෙන වැඩම කරනවනේ. එහෙනම් බලාගෙන ගියාම සංඝයා කියන්නේ එසේ මෙසේ කට්ටිය නෙවෙයිනේ. සුළුපටු නෑ. කොහමද බැන්නොත් එහෙමනේ? දැන් මේ වැන්දේ නැති ටිකට කියපු බණ අහපු නැති ටිකට අල්පේ සාක්ක වෙනවා. බැන්නොත් අභූතෙන් චෝදනා කළොත් නේ? ලේසි නෑනේ. ගිහියාට රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ගෙවලා ඉවර කරන්නම කර්මයක් නේ. දැන් මොකද කරන්නේ? දැන් අපි ඉතින් අවුරුදු 30 40 50 වෙනකන් එකතු කොලානේ තෝගයා. දැන් අපි කරන්න තියෙන්නේ ලෝණපල සූත්‍රයේ විදියට බලන්න තියෙන. ලෝණපල සූත්‍රයේදී බුදුරණන්සේ දේශනා කරනවානේ ඕන ලුණු භාජනයක් තියෙනවා. පුංචි ඇල් වතුර භාජනයකුත් තියෙනවා. මේ ඇල් වතුර භාජනයේට ලුණු ටික දානවා. දාලා හොඳට කලවම් කරනවා. කලවම් කරපුවාම මොකද වෙන්නේ? වතුර මොන රහයිද? ඈ ලුණු රසයිනේ නේ. ඇයි අර වතුර ටිකට බැරි වුණා අර ලුණු වල ස්වභාවය ඉස්මතු කරගෙන යටපත් කරගෙන ඉස්මතු
වෙන්නේ ලුණු ස්වභාවයේ ඉස්මතු උනා එවලේ බලවත් වතුරද ලුණුද ලුණු බලවත් උනානේ ලුණු බලවත් උනා දැන් ඔයාලා ගාව පින්වත්නි තියෙන්නේ ලුණු ගොඩයි වතුර ටිකයිනේ හ්ම් දැන් මොකෑ කරන්නේ තියෙන්නේ අනන ඉන්නෝ නේද නෑ ආයි ලුණු ගියේ නැතු ඉන්නෝ දැන් ඇති ලුණු දැන් මොකද කරගන්න ඕනේ වතුර වැඩි කරගන්න ඕනේ අපි හිතමුකෝ ගංගානම් ගඟේ තරම් වතුර වැඩි කරගන්නවා දැන් මහා ගඟක් දෝරේ ගලාගෙන යන අර ලුණු පොල්බ කට්ට ගිහිල්ලා දානවා ගඟට දාලා හොන්දට කලවම් කරනවා දැන් ගඟ ලුණු රහයිද ගඟ ලුණු රහ නේ ඇයි ඒ ලුණු වලට බෑ ගඟේ වතුර ලුණු රහ කරන්න නිකන් හැරෙන්නවත් බෑ ඒ නිසා ලුණු රස ඉස්මතු වෙන්නේ නෑ වතුරේ රස එහෙම්මම තියෙනවා එහෙනම් ගඟේ ලුණු නැද්ද නෑ තිබ්බනේ අපි දැම්මනේ ගඟේ ලුණු තියෙනවා හැබැයි ඒ ලුණු වලට බෑ වතුර ලුණු රහ කරන්න උන් අපිට කියලා දීපු උපමාව ලෝණ පළ සූත්‍රේ අපි පුංචි පුංචි පිං කොලාට පව් කළේ නැද්ද පවුත් කළා දැන් කරපු පවුල් ලුණු වගේ නම් කරපු පිං අර වතුර පුංචි බාදනේ වගේ නම් මේ දෙක කලවම් වෙච්ච ගමන් ඉස්මතු වෙන මොකක්ද ඈ ඉස්මතු වෙන්නේ පවද නැද්ද පාව ඉස්සලා විපාක දෙනවා ඒකනේ දැන් මොකද කරන්න වෙන්නේ දැන් ඉතින් පව් කරන එක නවත්තන්න ඕනේ නවත්තනවා සම්පූර්ණයෙන්ම ආදිනලා ඕම් පින් කරන්න පටන් ගන්නවා මහත්ඵල මහානිසංස දැන් මොකෑ වෙන්නේ අර පුංචි බාදනේ වගේ තියෙන පින වතුර තියෙනවා වගේ පින මහා ගඟක් වගේ ගලනද පටන් ගන්නවා දැන් පින්කම් කරලා 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 මැරෙන්න ලං වෙනකොට පින බලවත් පව කුඩයි දැන් ඉස්මතු වෙන්නේ මොකද පින ඉස්මතු වෙනවා පව විපාක දුන්නට දැනෙන්නේවා නැහැ නේද පව විපාක දුන්නට දැනෙන්නේවා නැහැ ආන් එහෙනම් අපි එහෙම කරන්න ඕනේ එහෙනම් අර දිව්‍ය පුත්‍රවරු කියනවා ස්වාමීනි අපිත් ගිහි ගෙදර මනුස්ස ලෝකේ ඉන්න කාලේ ගිය සැරේ ගිහි ගෙදර තමයි හිටියේ අපි ගිහි ගෙදර වාසය කරනකොට අපේ ගෙවල් වලට සංඝයා වැඩම කළා සංගයා වඩිනකොට අපි හුනස්නෙන් නැගිට ඔවුන් පිළිවෙල මතක තියාගන්න මේ පින්වතුන් දැන් මතක තියාගන්න ඕනේ පිළිවෙල අපි හුනස්නෙන් නැගිටා වන්දනාමාන කළා ආසන පැනෙව්වා කැප සරුප් විදියට දානේ පූජා කළා ඊට පස්සේ මොකද වෙන්නේ බණහන්න ඉඳ ගත්තා බණ ඇහුවා අහපු බණ මතක තියා ගත්තා මතක තියාගත්ත බණ හොඳට නුවණින් විමසුවා නුවණින් විමසපු ධර්මය අපි අපේ ජීවිතේට ගලපගත්තා ස්වාමීනි සම්පූර්ණ පිනක් සිද්ධ කළා සම්පූර්ණ පිනක් සිද්ධ කළපු නිසා මොකද වෙන්නේ? පසුතැවිලි නැති, විපිලිසර නැති, හීන නැති, මහේසාක්‍ය වෙලා අපි දිව්‍ය ලෝකේ ඉපදුනා. මහේසාක්‍ය වෙලා ඉපදුනා. ප්‍රනීත ලෝකෙක අපි ඉපදුනා. හීන නැහැ. ප්‍රනීත දේවත්වයකට ගියා. ප්‍රනීත දේවත්වයකට ගියා කියන්නේ ස්වාමීනි සම්පූර්ණ පිනක් සිද්ධ කළා කියන සම්පූර්ණ පිනක් අසම්පූර්ණ පිනක් නෙවෙයි කියන අපි මහේසාක්‍ය වෙලා ඉපදුනේ එකයි කියන ආයුෂ වැඩි කියන වර්ණය වැඩි කියන සැපේ වැඩි කියන බලය වැඩි කියන අධිපති බව වැඩි කියන
ඇයි වැඩි වුණේ? සම්පූර්ණ පිනක්, පරිපූර්ණ පිනක් සිද්ධ කළා. ස්වාමීනී, පරිපූර්ණ පිනේ හේතුවෙන්, සම්පූර්ණ පිනක් රැස් කරපු හේතුවෙන් අපි මහේ සාක්‍ය වෙලා ඉපදුනා කියන ප්‍රණීත දිව්‍ය ලෝකෙක ඉපදුනා කියන බුදුරජාණන්ස දේශනා කරනවා, මහණෙනි, ඔය තියෙන්නේ රුක් සෙවන, ඔය තියෙන්නේ ශූන්‍යාගාර, ඔය තියෙන්නේ මහණෙනි බණ භාවනාවට සුදුසුතේ, මහණෙනි ධ්‍යාන වඩව්, ප්‍රමාදයට පත් නොවේව්, ප්‍රමාදයට පත්ව පසුව කලින් පැවසූ දේවතාවන් ලෙසින්, ප්‍රමාදයට පත්ව කලින් පවසපු දේවතාවෝ ලෙසින් විපිලිසර වෙන්න නම් එපා කියලා. ප්‍රමාද වෙලා විපිලිසර වෙන්න නම් එපා කියන අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. එහෙනම් මේ පින්වත් පිරිසට හොඳට වැටහුණාද? වැටහුණා නේද? මොකද්ද කළ යුත්තේ? සංඝයා වඩිනවා, හුනස්නෙන් නැගිටිනවා, වන්දනාමාන කරනවා, ආසන පනවනවා, කැප සරුප් විදියට දානේ පිළිගන්නනවා, ඊට පස්සේ ධර්මශ්‍රවණයට හොඳට පහසුවෙන් ඉඳගන්නවා. ඉඳගෙන ඔව් අපේ වැඩක් අපි බලාගන්න. එහෙමද? නෑ, හොඳට බණ අහනවා. අහපු බණ හොඳට මතකේ තියාගන්නවා. මතක තියාගත්ත බණ හොඳට නුවණින් විමසනවා. නුවණින් විමසපු ධර්මය ජීවිතේට ගලප ගන්නවා. අද පටන් පරිපූර්ණ පිනක් රැස් කර ගන්නවා. රැස් කරගෙන අපි ප්‍රණීත දේවත්වයක උපදිනවා. ඕං හිතන්න ඕනේ, මේ දිහේ නම් දිව්‍ය ලෝක යන්න බැරිද? පුළුවන්. පින් රැස් කළොත් පුළුවන්. එහෙනම් සුගතියක උපදින්න බැරිද? ඉපදෙන්න පුළුවන්. එහෙනම් කළ යුතු වැඩ පිළිවෙල හරි නේද? වෙලාවට මැරෙන්න කලින් හරි මේක අහගත්ත නේද? දැන්වත් පටන් ගත්තා නම් හරිද නැද්ද? දැන් හරි පටන් ගන්න ඕනේ. එහෙමනම් ඔබ සියලු දෙනාටම ගෞතම බුද්ධ ශාසනයේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දැකීමක් පිණිස, අමා මහ නිවනින් සැනසීමක් පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන්ම හේතු වාසනා වේවා. සාදු, සාදු, සාදු.